අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන අද දවසේදීත් කොළඹ ටෙලිවිෂන් අද හොඳම දවස. වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැම දෙනෙක්වම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඩයලොග් TV හරහා සහ VO TV හරහා එකතු වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්, Facebook හරහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් මේ හැම දෙනෙක්වම ඉතාමත් ආදරෙන් අද හොඳම දවස වැඩසටහනට අපි පිළිගන්නවා. ඉතින් අද දවසේදීත් මේ මොහොතේ අපිට ලැබලා තියෙන කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔබත් එක්ක හොඳම දේවල් කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් වෙනදා වගේම මානව සම්පත් උපදේශක ප්‍රවීණ දේශකතුමන් හේමන්ත පීරිස් මහත්මයා පැමිණලා ඉන්නවා අපේ මැදිරියට අද හොඳම දවසේ හොඳම දේවල් කතා බහ කරන්න. ආයුබෝවන් ඔබතුමන්ට සුභ සන්ධ්‍යාව. ඉතින් ඔබ අපිත් එක්ක මේ මුළු වෙලාව පුරාම රැඳිලා ඉඳී කියලා අපි විශ්වාස කරනවා අපේ වැඩසටහනේ අදහස් බෙදා හදාගන්න. ඉතින් හේමන්ත පීරිස් මහත්මයා සමගින් අදත් අපි අලුත් දෙයක් තමයි කතා කරන්නට සූදානම් වෙන්නේ. එක දෙයක් තමයි මේ ජීවිතේ සිනහව අත්‍යවශ්‍ය සාධකයක්. දැන් හිනා වෙලා ඉන්නේ නැතුව අපිට මේ හැම වෙලාවෙම අසතුටින් ජීවිතය ගත කරන්න බෑනේ. අපි කැමති හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න. ඉතින් හිනා වෙලා ඉන්නකොට ඒ හිනාව ඇතුලේ සතුටක් තියෙන්නට ඕනේ. සතුට නැත්තම් ඉතින් හිනා වෙලා හිටියට මං හිතන්නේ ඒක එච්චර වැඩක් නෑ කියලා තමයි හිතෙන්නේ. ඒ වගේම සතුටින් ඉන්නකොට ඒ සතුට බාහිර පාර්ශවයන්ට පෙන්වන්න හොඳට හිනා වෙලා ඉන්නත් ඕනේ. හැබැයි ඒ හිනාව මේ ව්‍යාජ හිනාවක් වෙන්නේ නැතුව බොහොම සරල සුන්දර නිහතමානී හිනාවක් වුණොත් මං හිතන්නේ ඒක වඩාත් ලස්සනයි. ඔබේ ජීවිතයට බොහොම අර්ථවත් භාවයක් එකතු වෙයි. ඉතින් සිනහව සහ සතුට ගැන තමයි අද හේමන්ත පීරිස් මහත්මයා කියලා දෙන්නට යන්නේ. ඔෂධි මම හිතන්නේ මේ වැඩසටහන් මාලාවෙම විවිධ මාතෘකා සාකච්ඡා කරා. ඔව්. එතකොට මේ සතුට සහ සිනහව මත සිනහව සහ සතුට කියන මාතෘකාව සාකච්ඡා කරනකොට මම හිතන්නේ මේක එතරම් පහසු මාතෘකාවක් නෙමෙයි පෞද්ගලිකව මට වුණා. ඔව්. මොකද මේ පහසු මාතෘකාවක් නෙමෙයි කියලා කියන්නේ සිනහව සහ සතුට අපිට නිර්වචනය කරගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නිර්වචනය කරගන්න අපහසු දෙයක් අපි යම් කිසි ආකාරයකින් වැඩසටහනක් තුළින් ඉදිරිපත් කරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේක නිර්වචනය නෙවෙයි. ඒ නිසා මේ එක එල්ලේ මේකයි කියන එක අපිට ඔබට පහදා දීමේ හැකියාවක් නැහැ. උත්සාහ ගන්නවා නේ. මොකද අපි මේ උත්සාහ කරන්න එහෙනම් මේ වැඩසටහන් මාලාව තුළින් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මේ වගේ ඔබ කියනවා වගේ අභියෝග. එහෙම නැත්නම් මේක සාමාන්‍ය අභියෝගයක් විදිහට පෞද්ගලික. මොකද මේ එතරම් පහසු කාර්යයක් නෙමෙයි නිර්වචනය කරගන්න නැති දෙයක් අපි ඔබට පවසන්න යනකොට. නමුත් මේක පෞද්ගලිකව මගේ ජීවිතේ. ඔව්. මම විශ්වාස කරන්නේ මේ සතුට කියන අකුරු තුන දිනනවා කියන්නේ. ඔව්. මේ සියලු දේම කරන්නේ මේ අකුරු තුන වෙනුවෙන් කියන එක තමයි මගේ පෞද්ගලික විශ්වාසය. ඔව්. ඒතර ඔබ ඔබගේ ජීවිතය අරගෙන බලන්න එකින් එක ප්‍රශ්න 10ක් 15ක් විතර අහගෙන යන්න. ඔබට කුමක් දෝනේ කුමක් දෝනේ කුමක් දෝනේ කුමක් දෝනේ කියලා අවසානයේ නතර වෙයි ඔබ මේ හෙව්වේ මේ සතුට කියන්නේ. එම නිසා එතරම් ඊටම ජීවිතේට වැදගත් සාධකයක් වැදගත් කරුණක් ඔබ මතක තබා ගත යුතු කරුණක් ඔබ ඔබගේ ජීවිතේ මේ සොයන්නේ ඔබගේ ඒ කියන ආකාරයට ආරම්භයේ පටන් අවසානයේ මරණ මොහොත දක්වාම ඔබ ඊටම සතුටින් හොයන්න උත්සාහ කරන්නේ මේ සතුටයි. එම නිසා මේ ඉතාමත් පරිස්සමට ඔබ තුළ යම් කිසි ආකාරයකින් අදහසක් ගොඩනගා ගත යුතුයි. එහිදී විශේෂයෙන්ම ගත්තොත් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි සිනහව සහ සතුට. නැත්නම් සතුට සහ සිනහව ඔබ කියනකොට සිනහ වෙනවා. ඒක ඔබේ ආරම්භයේදී කිව්වා මේ සතුට වුණොත් තමයි මේ සිනහ වෙන්නේ කියලා. නැත්නම් ඒ ප්‍රකාශ කරන විදියක් තමයි මේ සිනහව කියන්නේ කියලා. සමහරක් අය කියන්න පුළුවන් සිනහ වෙන එක කෝකටත් හොඳයි ජීවිතේ සතුට වෙන්න පුළුවන් කියලා. වැඩිපුර මහත් වෙනවා කියලා. වැඩිපුර මහත් වෙනවා කියලා කියනවා. එතකොට ඔය කියන ආකාරයේ විවිධ ආකාරයෙන් මේ නිර්වචනය කරගන්න පුළුවන්. එතකොට අපි පොදුවේ අපි අරගෙන බලමු කොහොමද එන්නේ කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නේ විදියට හුඟක් දෙනෙන් අපි අහන්නේ මේ ඔබ කියනා වගේ මේ සිනහව නිසා සතුට ඇති වෙනවද සතුට නිසා සිනහ වෙනවද කියන ප්‍රශ්නයක් එනවා. එතකොට මෙතනදී අපි බැලුවොත් අපේ පහසු උදෙසා අපිට නිර්වචනය කරගන්න පුළුවන්. එහෙනම් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ විදිය. උගක් දිනේ මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ සිනහව සහ සතුට කියන්නේ එකක්ද දෙකක්ද කියලා. ඉතාමත් පැහැදිලි මේක දෙකක් විදියට අපිට
අර්ථකථනය කරගන්න වෙනවා අපේ පහසුව උදෙසා. ඒ නිසා මේ නිර්වචනයක් නෙමේ, අපේ පහසුව උදෙසා අපි අර්ථකථනය කරගන්නවා මේ දෙකක් විදියට. එතකොට මේ දෙකක් විදියට කොහොමදනේ සාමාන්‍යයෙන් අපි කියනවා ඔබගේ සිනහව පැමිණෙන්නේ තොල්පෙති වලින්, සතුට පැමිණෙන්නේ හදවතින් කියලා. සිනහව පැමිණෙන්නේ තොල්පෙති වලින්, නමුත් සතුට පැමිණෙන්නේ හදවතින් කියලා. ඇයි මෙහෙම කියන්නේ ඔෂදි? මේ සිනහව තොල්පෙති වලින් පැමිණෙනවා කියලා කියන්නේ ඔබත් දන්නවා, මමත් පිළිගන්නවා ඒක. මොකද අපිට මේ සිනහව ව්‍යාජව කිරීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් අපිට ඉතාමත් තරහගෙන අපි අකමැති කෙනෙක් වුණත් අපි කියන මූණට hina වෙනවා කියලා කියන්නේ. ඔව්. මෙතන ඒක තමයි හරි වචනේ. මූණ කියන්නේ අපි යාව ප්‍රතික්ෂේප කරන්න බැරි කමට hina. මෙන්න මේ කියන සිනහව ඔය කියන තොල්පෙති වලින්. අපි කියන්නේ තොල්පෙති වෙන්නලා නිකන් කටින් පොඩ්ඩක් hina වුණා කියලා. යන්තම් hina වුණා කියන. යන්තම් hina. නිවැරදි වචනේ ඒක තමයි. යන්තම් hina. මෙන්න මේ මේ hina ව ඉතාමත් අපි කටින් මේ තොල්පෙති වල කොනකින් සිනහවෙන් සිනහව තමයි තියෙන්නේ. එතකොට මේක ව්‍යාජෝ ඔබට කළ හැකි දෙයක්. તો සතුට කියලා කියන්නේ එතනින් එහාට ගිය දෙයක්. ඒ ඔබට ව්‍යාජව කළ නොහැකි දෙයක්. ඒ ඔබ තුලින් මතුවෙන දෙයක්. ඒ තමයි මේ කියන්නේ මේ හදවතින් එනවායි කියන එක. ඉතින් ඔබ ඇඟ ඇතුලෙන් එන්නේ. ඔබ ඇඟ ඇතුලේ සිදු කරන්නා වූ ක්‍රියාවන් අතර ක්‍රියාවන් රාශියක් ඔබ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා. ඒක තමයි මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. අපි කියන බොඩි එක කියලා. මේක ඇතුලේ ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සිදී මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ගණනාවක් ඔබ උස්ම ගන්න එක ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේක සිද්ධ වෙනවා. ඒතර ඔබ ගන්න බොන වතුර ටික මේක ඇතුලේ ෆිල්ටර් වෙනවා. ඔබ ඊටම පැහැදිලි. ඔබ ගන්න කෑම ටික මේක ඇතුලේ ওই කෙන ආකාරය දිරීම කර ලක් වෙනවා. හරි. ඒක ඔබ විසින් කරන දෙයක් නෙමෙයි. ඔබ ගෑඟ ඇතුලේ තියෙන මේ ක්‍රියාවෙන් කරන දෙයක්. ඔබ ගන්න කෑම ටික විතරයි. ඔබ මේක දිරලා අවශ්‍ය ටික ලේවල් ට උරාගෙන අනවශ්‍ය ටික පිට කිරීමක් සිද්ධ කරනවා. මේ මේක තමයි ක්‍රියාවලිය කියලා කියන්නේ. ඔබ ගන්න වතුර ටික ওই කියන ආකාරයට පෙරලා 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 අවශ්‍ය ප්‍රමාණය ගන්නවා. මේක තමයි ක්‍රියාවලිය කියන්නේ. ඒතර මේ සතුට කියන එකත් මම කියන්නේ මේ ඇඟ ඇතුලෙන් වෙන්නා වූ ක්‍රියාවලිය. එහෙනම් මේ ඔබට කළ හැකි ක්‍රියාවක් නෙමෙයි. ඔබගේ ඇඟ ඇතුල විසින් කරලා දෙන ක්‍රියාවක්. මේ ක්‍රියාව තමයි අපි දකින්නේ සතුට විදියට. එහෙනම් ඔව්. සතුටින් ඉන්න නම් සතුට කියන සාධකයේ ඇඟ ඇතුලෙන් නම් ඉන්නේ, හදවතින් නම් ඉන්නේ, ඒ තමයි ඉතාමතට. මොකද ඒ ඔබට ව්‍යාජව කර නොහැකි නිසා. නමුත් මෙන්න මෙතනදි ප්‍රශ්නයක් එනවා. දැන් මේක සංසන්දනය කරලා බලනකොට මොකද්ද සතුට? එහෙනම් අපිට කියලා දෙන්න මොකද්ද මේ සතුට කියන්නේ කියලා. නෑ සතුට කියලා කියන්නේ කෝකටද? මේකට මට සතුටක් කියන්න පුළුවන්ද? මේකට මට දුකක් කියන්න පුළුවන්ද? ඈ එතන සිනහව කියන එක ඉතාමත් පැහැදිලි. ඔබ ඔබ දන්න සිනහව කියන්නේ උත්සාහ කරන්නේ කුමක්ද කියලා. මේ සතුට කියන එක අපි තවදුරටත් ඉතාමත් පැහැදිලි කරගන්න ඕනේ. කොහොමද මේ සතුට කියන්නේ කියලා. මම නැවතත් කියන්නේ මේ පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ තියෙන දැනුම, ඔබගේ තියෙන අවශ්‍යතාවය මත වෙනස් වෙන්න පුළුවන්. හරි අපි බලමු කොහොමද මේ සතුට කියන එක අපිට හරි අමාරුයි මේක රේඛාවක් ගහලා මේ පැත්තේ තියෙන අසතුට මේ පැත්තේ තියෙන සතුට කියලා කියන්නේ. හරි මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන්. හරි. දැන් ඔබ බලන්න මෙන්න මේ කියන ආකාරයට. අපි පාසල් යනකොට පාසලේ ඔබ දන්නවා සීනුව නාද කිරීමක් කරනවා. හරි. එතකොට අපි මේ සීනුව නාද කිරීම කරනකොට පාසල ආරම්භ කරන්න ඔබ සීනුව නාද කරනවා ඇහෙනකොට අපි හිතමු ඔබ සාම පාසල ඇතුළට ගිහිලා නැහැ. ඔබ ගේට්ටුවෙන් එළියේ ඉන්නේ ඔෂදි. දැන් ඔබට මතක ඇති ඔබ පොඩ්ඩක් පාසලට පරක් වෙලා ගිය දවසක් මතක් කරගන්න ඔබ. ඔබට දැන් පාසලේ සීනුව ඇසෙන සීමාවේ ඔබ ඉන්නවා. කියන්නේ පාසල පටන් ගන්න යන්නේ. එතකොට ඔබට යම්කිසි හැඟීමක් දැනෙනවා. රයිට්. අපි බලමු මේ වගේ හැඟීමක්. ඔබට විවේක කාලය ආරම්භ කරන්න ගහනවනේ සීනුව. ඔෂදි. හා කියනකොටත් ඔබ hina වෙනවා. එතකොට මේ විවේක කාලය ආරම්භ කරන්න සීනුව නාද වෙනකොට ඔබට දැනෙච්ච හැඟීම තියෙනවනේ. හා ඒ හැඟීම සහ විවේක කාලය අවසන් වෙද්දිත් ගන්න ඒ සීනුවමනේ. ඔව්. එකම සීනුව තමයි ඔෂදි ගන්න විවේක කාලය ආරම්භ කරන්න එම සීනුව තමයි ගන්න විවේක කාලය අවසන් කරන්න. දැන් විවේක කාලය ආරම්භ කරන්න ගන්න සීනුව ඔබට ඇහෙනවනේ. එතන මේ ඇඟේ පංචේන්ද්‍රිය තියෙන පංචේන්ද්‍රියෙන් තමයි මේ ක්‍රියාවලිය දායකත්වයේ දෙන්නේ. හරි පැහැදිලිව. ඒ වෙනම දවසක වැඩිදුර අපි අධ්‍යා මේ කතා කරමු. ඒතර ඔබගේ ඒ සීනුව ඇහෙනවා ඔබට. මේ සීනුව ඇහෙන සද්ද වෙනසක් නැහැනේ. ඔව්. ඒ සද්දෙම තමයි ඇහෙන්නේ. ඇහෙනකොට මේ කනින්ම තමයි ඇහෙන්නේ. ඒතර මේක කන ඇතුළට ගිහිල්ලා මොළයට ගිහිල්ලා ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අපි ওই කියන ක්‍රියාවලිය. ඒතර ඔබට කියන්නේ මට දැනෙච්ච දේ කියලා. දැනෙන්නේ කොහෙන්ද? ඔබට ඇහිච්ච දේෙන් දැනෙනවා. ඔබට පෙනෙන දේෙන් දැනෙනවා. ඔබට නහසෙන් දැනෙනවා යම් කිසි දේ. ඔබට දිවෙන් දැනෙනවා. ස්පර්ශයෙන් දැන් ඔය පහෙන් දැනෙන්න පුළුවන් මනුස්සයෙක්ට පංචේන්ද්‍රිය කියලා කියන්නේ. ඕකනේ. මේ පහෙන් දැනෙන එකක් එපෑයි අපි මේ ක්‍රියාවක් විදියට ගන්න.
එතන මේ ඇසෙන දේ බලන්න ඔව් ඔබට එකම සීනුව එකම නාදය ඇහුනම ඔබට දැනෙච්ච දේ තමයි විවේක කාලය ආරම්භ කරනකොට ඔව් ඒ වගේම තමයි ඔෂද ඒ සීනුවම ඇහිලා විවේක කාලය අවසන්ෙද්දි ඔබට දැනෙච්ච දේ මේ දෙකෙන් කෝකද සතුට මේ දෙකෙන් කෝකද සතුට අනිවාර්යයෙන්ම විවේක කාලය ආරම්භ කරන්න ගහව සීනුව ඒ නාදය ඔබව සතුටටපත් කරනවා ඒ හැඟීම තමයි සතුට කියන්නේ ඔව් ඒ හැඟීම තමයි එහෙනම් මේ මොකද්ද කියන්නේ සතුට කියලා කියන්නේ සිනහවෙන් ගොඩාක් ඉදිරියට ගිය හැඟීමක් මේ හැඟීම එන්නේ කොහොමද ඔබට ඇහෙන දේ ඔබ තුල නැත්නම් ඔබ තුල නිපද වෙනවා මේ ක්‍රියාවලිය ඒ ඔබට ව්‍යාජව කළ හැකි දෙයක් නොවේ කියන එකයි මට කියන්න අවශ්‍යතාවය තියෙන දා සතුට කියන එක ව්‍යාජව කරන්න බෑ සතුටින් ඉන්නවයි කියන එක ව්‍යාජව කළ නොහැකි දෙයක් සතුටින් කියන එක කියන්න ඕනේ නැහැ අපි ඔබගේ අම්මලා කියනවනේ අද ඔයාගේ මූණ දැක්කම ගොඩක් සතුටින් ඉන්නවා අද වාගේ මුණ දැක්කම ඔයා දුකෙන් ඉන්නවා වගේ එහෙනම් මේ වෙලා තියෙන කුමක්ද මේ ක්‍රියාවලිය ඔබ විසින් නෙමෙයි කරන්නේ මේක ඇඟ ඇතුලෙන් සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලිය මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය තමයි අපි කියන්නේ සතුට කියලා එහෙනම් ඔබ සතුටින්ද කියන ප්‍රශ්නේදී ඔබ බලන්න මේ ක්‍රියාවලිය තමයි ඔබව සතුට කරන්නේ එහෙනම් මේ සතුට පැමිණෙන්නේ හදවතින් ඒ නිසා හුඟක් දෙනෙක් උත්සාහ කරනවා සිනාවෙන් එහාට ගිය ජීවිතයට සතුටක් එකතු කරගන්න. සිනහව ඔෂධිය ඕන වෙලාවක ඔබට නිර්මාණය කළ හැකි දෙයක්. එහෙනම් සිනහවෙන් හැමතිස්සෙම අපිට ওই කින ආකාරයට පුද්ගලයවම අයින්න බෑ. හැබැයි ඔබගේ සතුටෙන් පුද්ගලයවම අයින්න පුළුවන්. මොකද ඒ ඔව් විසින් කරන කාර්යයක් නෙමේ. ඔහුගේ මුළු ඒ ඇඟ පද්ධතියෙන් ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නා වූ එකක්. එම නිසා පුද්ගලයෙක් දුකෙන්ද සතුටෙන්ද අසතුටෙන්ද කියන එක එම පුද්ගලයා දිහා බලලා අපිට කියන්න පුළුවන්. මොකද සිනහවෙන් විතරක් නෙමෙයි. සිනහවෙන් විතර නෙමෙයි සිනහ ව්‍යාජ වෙන දේ. එහෙනම් ඔෂදී ඔබ සතුටෙන්ද නැද්ද කියන එක මට ඔබගේ මූණ දිහා බැලුවම කියන්න පුළුවන්. මොකද ඒක ඔබ සිනහවෙන් කියන එක එක සාධකයක් පමණයි. අනිවාර්යයෙන්ම ඔබ නිවැරදි සතුටටපත් වුණොත් අපි සිනහ වෙනවා. අපි බය නැතුව කටපුරවල සිනහ වෙනවා. නමුත් එම සාධකේ විතර නෙමෙයි. ඔයාගේ මූණෙන් අපිට කියන්න පුළුවන් ඔයාගේ ඇස් වලින්, ඔයාගේ ඉරියව්වෙන්, ඔයා බලන විදියෙන්, ඔයාගේ මූණේ ඒ හැඩරුව වෙනස් වෙන ආකාරයෙන් අපිට කියන්න පුළුවන්. පුද්ගලෙක් සතුටෙන්ද නැද්ද ඉන්නේ කියලා. නමුත් අපි හැමෝම උත්සාහ කරන්නේ අවසානයේ ගිහිලා මේ කියන ආකාරයට සතුට ජීවිතයට ළඟා කරගන්න. එහෙනම් සතුට ජීවිතයට ළඟා කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ සතුටටපත් විය යුතුයි. සතුටටපත් වෙන එක තමයි අපේ ප්‍රධාන අරමුණ. එහෙනම් අද වැඩසටහන තුළින් අපි සාකච්ඡා කරන්නේ මේක ඉබේට වෙන ක්‍රියාවලියක් කියන එක ඇඟ ඇතුලේ නිෂ්පාදනය වෙන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය ඇඟ ඇතුලෙන් වෙනවා නම් මේ ඇඟ ඇතුළට දාගන්න ඒවා මත තමයි අපි එළියට එනවා ක්‍රියාත්මක වන්නේ. එහෙනම් අද දවසේදී අපි සූදානම් සතුටින් ඉන්න නැත්නම් සතුට කියන සාධකය වැඩි කරගන්න, සතුට වැඩි කරගන්න මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ? අපේ ජීවිතයේ ඉදිරියට යනකොට සතුට රඳා අපි නතර සතුට ළඟා කරගන්නේ කොහොමද? ළඟාගත්තේ සතුට රඳව ගන්න කොහොමද? ළඟා කරගන්නේ කොහොමද? ළඟා කරගත්තේ සතුට රඳව කරගන්නේ රඳවා ගන්න කොහොමද කියලා මම හිතන්නේ අද දවසේදී අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි ඉදිරියේදී සාකච්ඡා කරන්නට බොහෝ දේවල් තියෙනවා. ඉතින් හේමන්ත පීරිස් මහත්මයා මේ සිනහව සහ සතුට ගැන ඒ කතාව ආරම්භ කළා වගේ ඔබ සිනහ වෙනකොට ඇත්තටම සිනහ වෙන්න සතුටින් නැතුව සිනහ වෙන්න එපා මේ සතුට නැතුව සිනහ වෙන්නට එපා. එතකොට එහෙම හිනා වෙනකොට මේ ඔබගේ ඉරියව් වලින් පේනවා ඇත්තටම ඔබ හිනා වෙන්නේ සතුටින් නෙමෙයි කියලා. ඉතින් අපේ ප්‍රාර්ථනාව ඔබ හිනා වෙන්න බොහොම සතුටින් නේද හේමන්ත පිරිස්? ඔව් අනිවාර්යයෙන්. මොකද අපි නිරන්තරයෙන්ම කියන්න උත්සාහ කරන්නේ මේ වැඩසටහන් මාලාව තුළත් අපි උත්සාහ කරන්නේ ඔබ සතුටින් තියන්න. ඔව්. දැන් මෙතනදී ඔබ පණිවිඩයක් විදිහට ගන්න ඕනේ කොහොමද සතුටින් තියෙන එක ඔබට කළ නොහැකි දෙයක්. ඒ නැත්නම් ඔබ විසින්ම ඔබගේ ඇඟ තුළ නිර්මාණය කළ දෙන එක. ඔබට ව්‍යාජව කරන්න බැහැ මේ සතුට කියන එක. සිනහ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම සතුට කියන එක සොයාගත යුතුයි. සතුට කියන එක වෙනුවෙන් තමයි මේ සියලු දේම කරන්නේ. එහෙනම් එවෙනුවෙන් මම කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද? අපි සාකච්ඡා කරමු කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද? ඒ වගේම සතුට හුඟක් අයට ඔය කියන ආකාරයට ළඟා වෙනවා ජීවිතේ. නමුත් සමහරක් අය අසමත් වෙනවා තමාගේ ජීවිතයට එන සතුට රඳව තියාගන්න. මොකද අර අපි කතාවට කියනවා සමහර දේවල් සමහරු ජීවිතේ අත්හරිනවා. සමහර දේවල් ජීවිතේ වෙනුවෙන් අත්හරිනවා අපි හුඟක් දෙනෙක් තමයි ජීවිතේ වෙනුවෙන් සමහර දේවල් අත්හරිනවා. නමුත් අපි සමහරු දැකලා තියෙනවා ඔය කියන ආකාරයට සමහර දේවල් වෙනුවෙන් ජීවිතය අත්හරිනවා. හරි. ඔබට හම් වෙලා ඇති පුද්ගලයෝ මේ දේවල් වෙනුවෙන් ජීවිතය අත්හරිනවා. ඒ වගේ සාමාන්‍ය මිනිස්සු අපි දැකලා තියෙනවා තමගේ ජීවිතය වෙනුවෙන් ඔබ දේවල් අත්හරිනවා.
ඔබේ සතුට වෙනුවේ ඔබ සමහරක් දේවල් අත්හරිනවා. ඔබේ සතුට වෙනුවේ ඒ වගේ අපි දැකලා තියෙනවා සමහරක් දේවල් වෙනුවේ සතුට අත්හරිනවා. සතුට වෙනුවෙන් සමහරක් දේවල් අත්හරින මිනිස්සු අපි දැකලා තියෙනවා සතුට වෙනුවේ. ඒ වගේම සමහරක් ඒවා අපි දැකලා තියෙනවා සමහරක් දේවල් වෙනුවේ සතුට අත්හරිනවා. මේ දෙක අතර ඔබට මම දන්නේ පැහැදිලිද කියලා මම කියන්න උත්සාහ කරන දේ සමහරක් අය ඉන්නවා සතුට වෙනුවෙන් දේවල් අත්හරිනවා. යම් යම් දේවල් වලට ජීවිතයේ මේ කැපකිරීම කරන්නට සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ දේවල් සමහර වෙලාවට කරන්නේ සතුට වෙනුවෙන් වෙන්නට පුළුවන් සහ තව කෙනෙකුගේ සතුට වෙනුවෙන් වෙන්නටත් පුළුවන්. ඔව්. ඒතකොට මෙතනදී ඔයෂෙදි කියන්න උත්සාහ කරන්නේ මේ සතුට වෙනුවෙන් දේවල් අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. නැත්නම් මේ දේවල් වෙනුවෙන් සතුට අත්හරින්න එපා. ඔව්. එතන හරි වැදගත්. දෙක පටලවා ගන්න එපා. ඒ තමයි මම කියන්නේ. මේ සතුට වෙනුවෙන් ඔබ අත්හරින්න පුරුදු වෙන්න. ඔව්. ඒකයි ඔබ ඔය කියන තව කෙනෙක් වෙනුවෙන් සතුට කියලා කියන්නේ මම සතුට මේ. සතුට වෙනුවෙන් මම ඒක අත්හරිනවා. නමුත් මම දැකලා තියෙනවා ජීවිතේ හුඟක් අය දේවල් වෙනුවෙන් සතුට අත්හරිනවා. එක් කරන්න එපා නේද? එක් කරන්න එපා. මොකද මේ අවසානයේ ඔබ හොයන්නේ සතුට. නමුත් මම දැකලා තියෙනවා හුඟක් අය හුඟා මේ ප්‍රශ්න වලට මුල මේ දේවල් වෙනුවෙන්. නැත්නම් මේ ලෞකික හෝ අපේ ගියාගන්න උත්සාහ කරන මේ කෙටි කාලේ ජීවිතය තුළ අපේ කියලා උත්සාහ කරන දේවල් වෙනුවෙන් අපි සතුට අත්හරිනවා. හරි. ඉතින් එසේ කරන්නේ නැතුව සතුට වෙනුවෙන් ඔබ අනිත් ඒවා අතහැරියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සතුට ඔබ කියනවා වගේ ඖෂධි සතුට විවිධාකාරයෙන් ගන්න පුළුවන්. ඒතර ඔයාට දෙයක් ලැබුණම සතුට වෙනවා. හා. ඒ වගේම අපි දැකලා තියෙනවා තව කාට හරි දෙයක් ලැබුණමත් මම සතුට වෙනවා. ඒ මේ සතුට කියන්නේ හොඳට මතක තියාගන්න මේ ව්‍යාජව කරන්න හැකි දෙයක්. මේ ඇඟ ඇතුලෙන් ක්‍රියාත්මක විය යුතු දෙයක්. ඔබ හිතන්න කොච්චර දුරට මම සතුට වෙනවා නම් මම දැකලා තියෙනවා එහෙමයි කියනවා. මම සතුට වෙනවා. අපි දැන් විභාගේ පාස් වුණාම අපි බලමු ඔබ විභාගේ සමත් වුණාම ඔබගේ අම්මා තාත්තා සතුට වෙනවනේ. ඔබටත් වඩා සතුට වෙනවා. ඔබටත් වඩා සතුට වෙනවා. මේ සතුට ඉන්නේ අම්මා තාත්තගේ ඇඟ ඇතුලේ ඉන්නේ මේක. ඒ කියන්නේ තමාගේ දුව පුතාගේ සතුට දැකලා අම්මා තාත්තගේ සතුට වැඩිකමට කඳුළු උනනවානේ. සතුට වැඩිකමට කඳුළු උනනවා. එතකොට මේ සතුට කඳුළු කියලා කියන්නේ එතන මේක මේ ඇඟ ඇතුලේ වෙන්නේ ගන්නෙ. ඔව්. ඔබට බොරුවට hina වෙන්න පුළුවන් මම බොරුවට අඬලා පෙන්නන්නකෝ. ඒක කළ නොහැකි ක්‍රියාවක්. ඒ කියන්නේ සතුට වෙනින් ඔබට අඬන්න බෑනේ. ඔබට අඬන්න බෑ. ඔබට බොරුවට hina වෙන්න පුළුවන්. මේ සතුට කියන සාධකයේ ගේන්න හරි අමාරුයි අපිට සමහරක් කියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඔබට දුකට අඬන්න පුළුවන්. ඔබට දුකට කියලා ඔබ කිව්වොත් ඔබට බොරුවට අඬන්න පෙන්නන්න පුළුවන්. මොකද සතුටට ඔබට බොරුවට අඬන්න මං හිතන්නේ ඒ තරම් පහසු කාර්යයක් කියලා. අනිවාර්යයෙන්. මොකද ඒකට හේතු වෙලා තියෙන්නේ ඒක නිරායාසයෙන්ම එන දෙයක් මේ ඇඟ ඇතුලේ ක්‍රියාවලියෙන් එන එක. එතකොට මෙන්න මේක වෙනවා නම් එතකොට දැන් බලමු උගක් අය මං අහලා තියෙනවා මේ අනිත් අය වෙනුවෙන් මං සතුට වෙනවා. එය ඔබ කියන ආකාරයට ව්‍යාජව කරන එක. එතකොට තමාගේ දුව පුතා විභාගේ සමත් වුණා. ජයග්‍රහණයක් ගත්තම දෙමව්පිය ඉබේටම සතුට වෙනවා. ඒ කියන්නේ තවගේ නිදහා බල ඔබ සතුට වෙනවා. හැබැයි මේ සතුට මේ ඇඟ ඇතුලෙන් එන ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විය යුතුයි. ඒ නිසා හැමෝම දුව පුතා අම්මා තාත්තා අපි සියලු දෙනම රැකියා ආයතනේ මේ ඔක්කොම හොයන්නේ අවසානයේ සතුට වෙන. ඉතින් සතුට වෙන්නේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ ඉදිරියේදී ඔබ කළ යුතුයි. සමහර ඒ සඳහා ඔබගේ මුළු කැපකිරීමම නැත්තම් තව තව දේවල් ඉදිරියේ සාකච්ඡා කරන්න මේ සතුට වෙනුවෙන් කුමක්ද කරන්න ඕනේ කියලා මේ හරි වැදගත් වැදගත් සාධකය ජීවිතේ හැමෝම උත්සාහ කරන්නේ සතුට වෙනුවෙන්. ඒ නිසා අපි සතුට වෙනුවෙන් කුමක්ද කරන්න වෙන්නේ. මම හිතන්නේ ඒ තමයි ජීවිතයේදී ඔබ ඔබගේ දුව පුතාට කියලා දිය යුත්තේ ඔබත් ඉගෙන ගත යුත්තේ ඔබගේ ජීවිතේ ඉදිරියට ගෙවන්න නම් ඉදිරියේදී සාර්ථකත්වය කියන ඕනම සාධකයක් අරන් බලන්න අවසානයේ ඔෂදී ඒ තුලින් ඔබ මතු කරගන්න උත්සාහ කරන්නේ ඔය අකුරු තුනයි. ඔව්. ජීවිතේ අපි සෑම දෙයක්ම කරලා අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ සතුට. සතුටින් ඉන්න අපේ ජීවිතේ සතුටින් තියාගන්න. ඒ වගේම තමයි මේ අපේ ආදරණීයයන්ගේ අපේ පවුලේ සමාජිකයන්ගේ සතුට. ඒ සතුට වෙනුවෙන් නොයෙකුත් දේවල් කැප කරනවා ජීවිතේ. අර කලින් හේමන්ත පීරිස් මහත්මයා කියපු කාරණාව වටලා ගන්න එපා නේද? දේවල් නිසා සතුට නැති කරගන්න එපා. මොකද එතකොට ඔබ බලාපොරොත්තු වෙන සතුට ඔබට ළඟා කරගන්න බැහැනේ එහෙම වුණොත් නේද? ඒ වගේම තමයි මේ හේමන්ත පීරිස් මහත්මයා කියව සිනහව සතුට දෙකක් කාරණා දෙකක් ඒ දෙක තේරුම් ගන්නට ඕනේ. වෙනසකුත් තියෙනවා මේ සිනහව සහ සතුටේ ගැඹුරු කාරණාවක්. තවත් එකතු කරන්න මොන හරි තියෙනවද හේමන්ත පීරිස් මහත්මයා මේ සිනහව සහ සතුට අතරේ වෙනසට? ඔව් අනිවාර්යයෙන්ම අපි ගත්තොත් එහෙම දැන් මේ දෙක අතර පැහැදිලි වෙනසක් ඇති කරගන්න අපි කියන්නේ සිනහව නෙපයි කියලා. ඔව්. සිනහව නෙපයි කියන්නේ මේ කියන්නේ
මේ සතුට තුළින් ඔබ ආරම්භයක වගේ සිනහ වෙනවා. ඒතර ඔබ දැනගන්න මේක ව්‍යාජ වෙන සිනහවද සතුට තුළින් ආපු සිනහවද කියන්න උත්සාහ කරන්නේ මිනිස්සෙක් සිනහවුණු බලියට අපිට කියන්න බෑ මේ මිනිස්සෙන් සතුටින් කියලා. නමුත් සතුට කියන සාධකයේ ඉතා පුළුල් සාධකයක්. නමුත් සිනහව කියන කියන්නේ එක සාධකයක් පමණයි ව්‍යාජ වුණත් කළ හැකි. ඒතර කාටද තර්කයක් කියන්න පුළුවන් දැන් සිනහ වෙන එක ව්‍යාජවද නෑ මම ඒක නෙමෙයි කියන්න උත්සාහ කරන්නේ සිනහව කියන එක ව්‍යාජවත් කළ හැකි කියන එකයි කියන්නේ ඒ අනිවාර්යයෙන්ම සතුට තුළින් මතු වෙනවා. අපි සතුට වෙනකොට අපේ මුණ හිනා වෙනවා. ඒ අපිට නවත්තන්න බෑ. ඒ අනිවාර්යයෙන්ම සතුටෙන් අපි ඒ ප්‍රකාශ කරන විදියක් තමයි. නමුත් ඒ වගේම මේ කියන හිනාව, සිනහව ඔබට පුළුවන් ව්‍යාජවත් කරන්න. ඒ නිසා මේ දෙක අතර ඔබට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. අපි කියනවා එයා ඉතාමත් හොඳට හිනා වෙනවානේ. මම නම් හිතන්නේ එයා එහෙම කෙනෙක් කියලා. මම කියන්නේ එහෙම හිතීමේ හැකියාව ඔබට නැහැ. සිනහවෙන් පමණ. එහෙනම් ඔබ එතනින් එහාට ගිය තවත් සාධක බලන්න ඕනේ. ඒ තමයි ඔහුගේ ඇසිරීම, ඔහුගේ මුහුණේ අනිකුත් ලක්ෂණ කොහොමද කියලා. නැත්නම් ඔහු කතා කරන විලාසය, ඔහුගේ ඒ කියන වචන වුවමාරුව කොහොමද කියලා. මේ වගේ සාධක ගොඩක් බැලුවොත් ඔබට කියන්න පුළුවන් ඇය ඔහු සතුරෙන්ද නැද්ද ඉන්නේ කියන එක. මුද එතනින් එහාට ගිය සිනහව අත්‍යවශ්‍යයි. මොකද සිනහව අත්‍යවශ්‍ය කාරණා මට මතකයි චාලි චැම්පියන් මාතා කිතැනක කියනවා මේ සිනහ වෙච්ච නැති දවස තමයි ඔබ විඩාබර දවසම කියලා. ඔබ යම් කිසි දවසක සිනහවුන් නැද්ද එදා තමයි ඔබ විඩාබරම දවස කියලා කියන්නේ. වැඩියම දැනෙච්ච දවස කියලා. කියන්නේ ඔබ කියන්නේ ඔබට එකපාරක් හරි ඔබගේ දවසේ සිනහ වෙන්න බැරි නම් මං හිතන්නේ ඒ තමයි ඔබ වඩාත් විඩාවට පත් වෙච්ච දවස කියලා. ඒක නිසා මේ සිනහව ජීවිතේට අත්‍යවශ්‍යයි. ඒතර මේ සිනහව සතුටේ සිනහාවක් කරගන්න කියලා කිව්වොත් නෙවෙයි. මේ සිනහව ඔය කියන ආකාරයට ව්‍යාජ සිනහාවක් කරගන්න නැතුව සතුටේ සිනහාවක් ඔබට කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒ තමයි සාර්ථක වෙන්නේ කියලා. අගෙන අපි කියන්නේ අර අපි කතාවට කියනවා මේ හදවතින්ම සිනහවන්නේ මේ කිරි දරුවා පමණයි කියලා. මොකද මේ දරුවා පමණයි මේ ඇත්තටම හිනාවෙන්නේ. හදවතින්ම සිනහවෙන්නේ කියලා. ඔය කියන සතුට තමයි ඒ සාකච්ඡා කරන්නේ. හදවතින්ම සිනහසෙන්නේ කියලා කියන්නේ කිරි දරුවා පමණයි කියන්නේ මොකද ඕක ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නිසා එය දුව පුතාට චූටි කාලේදී අපි මේ විදිහටම අපේ ජීවිතෙන් එනවා. ඒ නිසා මේ ඉතාමත් වැදගත් සතුට කියන සාධකය ඔබ හරියට මේක අවබෝධ කරගන්න විශේෂයෙන්ම ඔබ මිනිසු ඔය කියන ආකාරය තේරුම් ගැනීමේදී සිනහවෙන් පමණක් මිනිසු මයින් යන්න එපා. එතනින් එහාට කියලා තව සාධක තියෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතය ඔබ හොයන්නේ සාර්ථකත්වය කියන එකයි. සාර්ථකත්වයට අනිවාර්යයෙන්ම සතුට කියන එකයි අවසානයේ කියලා බැලුවොත් මේ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් මොනවාද? මේ වෙනුවෙන් ඔබ කළ යුතු දේවල් මොනවාද කියලා අපි පසුව සාකච්ඡා කරමු. ඒ වගේම තමයි එසේ රැකගත්තේ සතුට කොහොමද අපි රඳවගන්නේ කියලාත් අපි සාකච්ඡා කරමු. මම හිතනවා ඉදී ඔබට යම් කිසි ආකාරයක දල අවබෝධයක් ලැබෙයි කියලා. ජීවිතයේ සොයාගෙන යන අවසානයේ අපි යන උත්සාහ කරන සතුට කියන කාරණාව කොහොමද ඉදිරියට අපේ ජීවිතයේදී අත්‍යවශ්‍යම සාධකයක් බවට පරිවර්තනය කරගෙන ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමනේදී ඉදිරියට යන්නේ කොහොමද කියලා. ඔව්, සිනහව සහ සතුට ගැන නොයෙකුත් දේවල් කතා බහ කරා හේමන්ත පීරිස් මහත්මයා. ඒත් එක්කම දැන් මේ අපි ජීවිතේ හැමදේම කරන්නේ සතුට හොයාගන්නනේ. අපි කලිනුත් කිව්වා මේ ජීවිතේ අපි හොඳට මේ එකින් එක විග්‍රහ කරලා බැලුවොතින් අපි කාර්ය බහුලයි, නොයෙකුත් දේවල් කියනවා, රැකියාවල් කරනවා, අධ්‍යාපනය ලබා ගන්නවා. නමුත් යම් කිසි ආකාරයකට එක තැනකට එකතු වුණාම අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව යන්නේ අපේ ජීවිතේ සතුට හොයාගෙන. සතුට තියෙන තැන අපිට සැහැල්ලුව මේ හැමදේම තියෙනවා. ඉතින් මේ අමාරුවෙන් අපි මේ එකතු කරගන්න සතුට, රැකගන්න සතුට, මේ දිගටම රැකගන්න හැමදාමත් සතුටෙන් ඉන්න මොකද්ද අපි කරන්න ඕනේ? මේක තමයි මං හිතන්නේ අපි හිතන්න ඕනේ. දෙහමත් පිරිස් මහත්ම අපි හැමදාම හැමදේම කරනවා සතුට වෙනුවෙන් සහ සතුට බලාපොරොත්තුෙන් හැමදේම කරනවා. හැබැයි එක මොහොතකදී ඒක නැති වෙලා යනවා. එතකොට ඉතින් අපිට දුක හිතෙනවා, නොයෙකුත් පීඩාවන් එනවා. ඒත් අපි අන්තිමට මේ එකතු කරගන්න සතුට හැමදාම රැකගන්න අපිට පුළුවන්ද? ඔව්, අනිවාර්යම ඔෂදී මෙතන විශේෂයෙන්ම සතුට රැකගන්න කලින් අපිට කලින් පොඩ්ඩක් බලමු මේ සතුට ළඟා කරගැනීමේ මොකද කරන්න ඕනේ. අපි ළඟා කරගැනීමේදී මේ ඇයි මේ සමහරු සතුටෙන් ඉන්නව, ඇයි මේ අපිට සතුට නැත්තේ කියන එක ප්‍රශ්නයක් එනවා. ඒතකොට මෙතනදී හුඟක් අය වෙලා තියෙන්නේ පොදුවේ මෙතන සියලුම ආගම් වලින් මේක දේශනා කරනවා. ඔව්, ඒ තමයි අපි කියනවා අපි මිනිස්සු විදියට අපිට අවශ්‍ය කරන දේ අපිට අවශ්‍ය ප්‍රමාණය ලබා ගත්තට පස්සේ අපි එතනින් සීමා වෙන්නේ නැහැ. තව තව
තවට ඔබට ඔබට බයිසිකලයක් ලැබන ඔබ කාර් රථයකට යන කාරණතය ලැබුණ ඔබ ඒගේ සන්නාමය මාරු කරලා වෙනත් කාරද දස ඔබ කාරත දෙකක් ඔබ දෙන්න කාර එකේ කියන නෑ අපි කාර දෙකක් ගම දරුවටත් තව කාර ඉරිවාස අපි මේ කවදාත් ඉවර වෙන්න ඉන්න මේක නිසා කුමන්ද සිද්ධවන්නේ අපි නොදනුවත්තම අපි අපිට අවශ්‍ය සීමාවේ රැඳෙන් නැති නිසා මේක අවසානයක් අපිට හොයාගන්න බැරුවෙන එම නිසා කුමක්ද වෙන්නේ අපි ධනය පැත්තෙන් ඉදිරිට යන්න උත්සාහ කරනකොට අපි ඔය කියන ආකාරයට අපේ සතුට නැවත වරක් පහතට වැඩිවෙනවා කියන මොකද්ද මේ අපි ලිකම් ගමු උදාහරණයක් ඔව් අපි උදාහරණයක් ගමු හේමන්ත පෙරස් මහත්මයා කෙටි විරාමයක් ගන්නවා විරාමයෙන් අනතුරුව ඒ උදාහරණය ගැන තව ගොඩාක් දේවල් අපි කතා කරන්න සූදානම් සතුට ගැන කතා කරගෙන හිටියේ විරාමය ගන්න කලින් හේමන්ත පීරිස් මහත්මයාක උදාහරණයක් යන්න තේනවා කියලා. මුචි උදාහරණ. ඔව් මම දැන් ඔසිද දැන් අපි ඔබ කියන්න උත්සාහ කරන්නේ මේ සතුට කියන එකේදී දැන් අපි කිව්වා මේ යම් කිසි ආකාරයකින් අපි මුදල් හම්බ කරගෙන යනවා කියලා. නැත්නම් අපි අපේ ජීවිතේට එකක් ලැබුණා ඊළඟ එක මදි වුණා කියන්නේ. ඒ වුම ගිහිල්ලා දැන් බලනකොට දැන් මෙතන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. කට්ටිය සතුටින් ඉන්නවා කට්ටිය. නැහැ. දැන් මේ වගේ වෙනකොට දැන් මේ අපි සතුට වෙනුවෙන් අවිහෙදනවා සතුට වෙනුවෙන් අපිට මුදල් ඕනේ. අපිට ගියක් ඕනේ, ගෙවල් දෙකක් ඕනේ, කාර් දෙකක් තුනක් ඕනම ගියාට පස්සේ දැන් අපි සතුටින් ඉන්නවා අපිට සල්ලි දෙනවා කියලා. දැන් ඒකම දැන් මේ සතුටින් ඉන්නවා කියපුවා අපිට මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඔය කියන විදියට. දැන් අපි ගෙදරින් එළියට බහින්දි දෙපාරක් හිතනවා. මොකද? ගේ ලොක් කරාද දෙපාරක්. පොර ලොක් කරාද දෙපාරක්. ඔව්. ගේට්ටුව දෙපාරක් විතර බලනවා නිකන් කෝකටත් කියලා. දැන් මේ ඉස්සර අපේ ගෙදර වාහනයක් තිබුණ නැහැනේ දැන්. ඉස්සර අපි ගේට්ටුව ලොක් කරාද කියලා බලපු නැති අපි. දැන් මොකද කරන්නේ? ගෙදර ලොක් කරාද. දැන් ගෙදර සාමාන්‍ය කැමරාවක් තිබුණ නැති කියලා දැන් CCTV කැමරා එන්න පටන් අරන්. දැන් අනිවාර්යයෙන්ම CCTV කැමරා තියෙනවානේ. එන්න පටන් අරන් තියෙනවා. දැන් මේ එන්නේ මොකක් නිසාද? දැන් අපි මේ කිව්වව සතුට කියන එක අපි හොයාගත්ත අපේ මුදල් මත අපි ওই කියන්නේ ආන වාහන සියල් දේ මත කියලා දැන් අපි සතුටෙන් කිව්වල මොන දැන් අපි ආයේ සතුටින් නැහැ වගේ. දැන් අපිට නිින්දයක් නැහැ වගේ. හොරු පණිද දන්නේ නැහැ ඒ නැත්තම් මේ මාව කවුරුරි කින්ඩප් කරයිද දන්නේ නැහැ. මම ගොඩක් සල්ලි දිනවනේ දැන්. ඔව්. නැත්තම් මට හරියට තරහකාරයෝ දැන් ඉන්නවා. මට නිකන් දුරකතන ඇමතුම් වෙන්දට වැඩි අනම්මන දුරකතන ඇමතුම් එනවා. මට බයයි පාරේ යන්න. දැන් මට තනියම යන්න බෑ වගේ. මට දැන් බොඩිගාඩ්ලා දෙන්නෙක් විතර ඕනේ වෙනවා. සෝ දැන් මෙන්න මේ සතුට හොයාගෙන අපි ගියේක දැන් අවසානයේ ආයේ අපිට සතුට තියෙනවා. දැන් අපි ගාව සතුට ඕන කියලා අපි ඕන කියලා උඩට ගිහිල්ලා දැන් අපිට තේරෙනවා අපි ආයේ සතුටේ නෙමෙයි නේ ඉන්නේ. අපිට තනියම එළියටවත් බහ ගන්න බෑ නේද? අපිට යන්න බෑ නේද? අපි ගෙදර දැන් නිින්දයක් නැහැ නේද? හොරුපණී කියලා. ඒතර මෙන්න මේ කියන විදිහට ඔන්න ප්‍රශ්නයක් එනවා ඇති. ඒ තමයි මේ සතුට කියන එක ඔබ හරියට තේරුම් ගත්තේ නැත්නම්. මේකේ උපරිම සීමාව තේරුම් ගත්තේ නැත්නම් ඔස්ටි ඔබ අනිවාර්යෙන් නැවත අසතුටු වෙනවා. අර අපි කියනවා මේ ආදරයයි වෛරය අතර තියෙන මේ කෙස් ගහක තරම් වෙනසක් මේ සතුට සහ අසතුට අතර තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. මේ සීමාව ඔබ හරියට හඳුනාගත්තේ නැත්නම් ඔබගේ සීමාව කුමක්ද කියලා ඉතාමත් ක්ෂණිකයකින් නැත්නම් ඉතාමත් සුළු මොහොතකින් මේ අසතුටක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ සඳහා තමයි මම අර උදාහරණ කිව්වේ සතුට වෙනුවෙන් මුදල් ගිහිල්ලා සතුට වෙනුවෙන් ජීවිතේ සියලුම අර මම කියන ආකාරයට සතුට වෙනුවෙන් ජීවිතේ අතරින් ගිහිල්ලා කුමක්ද වෙන්නේ මෙතනදී ඔබ හිතන්නේ නැති මොහොතක අසතුටටපත් වෙන්න පුළුවන්. මොකද ඔබගේ ජීවිතයේ දේවල් වෙනුවෙන් ඔබ සතුටාතරන තරම් කියනවා. ඉතින් මෙන්න මෙතනදී ඔබ තේරුම් ගත්තේ නැත්නම් මේ සීමාව කොතනද කියලා ඔබ හිතන්නේ නැති මොහොතක ඔබ අසතුටටපත් වෙන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මම හිතන්නේ අපි මිනිස්සු විදියට මේ සතුට කියන සාධකයේ නවතින්නේ කොතනද කියලා. වෙන්නේ කුමක් දෝෂදී? ඔයාගේ සතුට දිහා බලලා මමත් ඒ මට්ටමින්ම සතුට වෙන්නවා. يعني ඔයා සතුටු උනේ හොඳ රැකියාවක් මිල මුදල් මත නම් මමත් උත්සාහ කරනවා මිල මුදල් මත එන්න. ඒතර ඔයා සතුටු වෙච්ච ස්ථානයේ සහ මම සතුටු වෙන ස්ථානය අතර සම්පූර්ණ වෙනසක් තියෙනවා. ඒතර මේ සීමාව මම දන්නේ නැතුව ඉදිරියට ගියම කුමක්ද වෙන්නේ? මම අසතුටු. උදාහරණයක් තව උදාහරණයක් අපි බලමු. දැන් අපි දැකලා තිනවා ඔයා ගෙදරට යම්කිසි වළුවක් ගන්නවා. ඔයා සතුටින් ඉන්නවා. දැන් මම මොකද කරන්නේ?
මමත් ගන්නවා ගෙදරට බඩු ටික. ඔයාත් තව බඩු ගේනවා මමත් ගේනවා. දැන් ඔයා බඩු ගේන්නේ ඔයාට ඒ සඳහා ගෙවීමේ හැකියාව තියෙනවා. මම බඩු ගේන්නේ මං ගාව එහෙම නැහැ. මම ණයට තමයි මේ බඩු ටික ගන්නෙ. දැන් මොකද වෙන්නේ? ඔයත් සමග මම තරඟයට ගිහිල්ලා ඔයත් සමග සතුට තරඟයට ගිහිල්ලා මට දැන් මං හොඳට තිබ්බේ බාන ටික දැන් මම මොකද වෙලා තියෙන්නේ? මගේ ණය වැඩි වීම නිසා දැන් මට කුමක්ද වෙන්නේ? මම සතුටෙන් හිටියා මේ සතුට මට රඳව ගන්න බැරි වෙනවා. මර ණය ගෙවා ගන්න බැරුව මං ගාවේ තිබ්බේ බඩු ටිකක් තිබුණා. ඉඳා වෙන කතාවට කියනවා ඔබ ණය ඕනට වැඩිය ගත්තොත් ඔබ ගාව තියෙන බඩු ටිකක් සමහරක් හැදී කුණන්න බැහැ. එම නිසා මේ සතුට අපි සංසන්දනාත්මකව බලන් යන්න නරකයි. අපි ඇහැ පැත්තෙක් කෙනා මෙහැ පැත්තෙක් කෙනා කොහොමද සතුට වෙන්නේ කියලා. ඔබේ සතුට ඔබේ සීමාව රැඳෙන්න පුළුවන් නම් මම හිතනවා ඒ තමයි ඔබගේ ජීවිතයේ සතුට කියලා. ඒතොර මට තව චූටි උදාහරණයක් මතක් වෙනවා මේ සම්බන්ධයෙන්. මම හිතන්නේ කලින් වැඩසටහනකත් මම මේ කියලා ඇති කියලා මා විශ්වාස කරනවා. එක ධනවත් පුද්ගලෙක් පාර යනකොට ඔහු දකිනවා මේ ගහක් යට සෙවනේ මාළු අල්ලන මාළු අල්ලලා විකුණන ඔහුගේ පාපැදියන් අතර කරගෙන ඒ මනුස්සයා දවල් දෙකට විතර මේ යම් කිසි ආකාරයකින් විවේකයක් ගන්නවා මේ ගහයට. මේ පුද්ගලයා හම්බෙලා අහනවා ඇයි ඔබ මේ ගහයට විවේක ගන්නේ? නෑ මං මගේ වැඩ කරලා ඉවරයි මං ඒකින්ද විවේක ගන්නවා. කුමක්ද ඔබ කරේ? මං මාළු දෙන්න ගිහිල්ලා මූතට ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිල්ලා මාළු විකුණලා මං දැන් ඉවරයි. එතන පුද්ගලයා කියනවා ඉතින් ඔයා මාළු ගොඩක් අල්ලන් එන්න පුළුවන් නේ ඔයාට. එතකොට මේක. එතන පුද්ගලයා නම් මොකටද කියලා. මේ නෑ ඒතර වල මේක දැන් දෙකරව වැඩ ඉවරයි නේ. ඔයාලා පහ විතර නිකන් වැඩ කරන්න පුළුවන්. නෑ මත තන කුමකටද කියලා. නෑ ඒතර මට මේක වැඩිපුර ඔබට මුදලක් ආදායමක් හම්බ කරගන්න පුළුවන්. ඔව්. ඒතර ඔබට මේක පහපැදියෙන් යන්න ඕනේ. ඔබට මෝටර් සයිකලයක් ගන්න පුළුවන්. නැත්නම් ඔබට වාහනයක් ගන්න පුළුවන්. කුඩා වාහනයක් ගන්න පුළුවන්. ඔහොම ඔබ ඔබට ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. හා ඔබට එතකොට ඔහොමම ගිහලා ඔය කියන කුමටද මම මේ ව්‍යාපාරය දියුණු කරන්නේ? ඇයි ඔබට මම මේ වගේ ඉතාමත් හොඳ රථයක ඔබට යන්න පුළුවන්? බලන්න මම යන රථේ කියලා. ඒතර ඔහු අවසානයේ ආන ඔබ මේ රථයෙන් මටත් යන්න කියනවා කුමක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් ඔහු කියනවා මේ වගේ රථයක යන්න පුළුවන් ඔබගේ සල්ලි එනවා. ඉතින් ඔබට බලන්න ඔබ මං වගේ සතුටින් ඔබට ඉන්න පුළුවන් කියලා. ඒතර මේ පුද්ගලයා කියනවා ඔබ සතුටින් ඉන්නවා මමත් සතුටින් ඉන්නේ. මමත් මේ සතුටින් තමයි ඉන්නේ. එන්න බලන්න ඖෂධි මට එකයි කියන්නේ ඔය කියන පුද්ගලයන් දෙදෙනාම කතා කරන්නේ එකම සතුට ගැන. නමුත් ඒක අපිට පේන්නේ වෙනස් විදිහට. අර පුද්ගලයා සතුට වෙන්නේ ඉතාමත් වටිනා වාහනයකින් ගමන් කරන අධිරණ ආව. අර පුද්ගලයා සතුට වෙනවා ඔහුගේ ඔය තියෙන මාළු අල්ලලා සාමාන්‍ය ජීවිතය ඔය කියන ස්ථානයේ. ඔන්න මෙතන තමයි අවබෝධ කරගත යුත්තේ මේ සතුට පුද්ගලයන්ගේ පුද්ගලයාට නැත්නම් අපේ තියෙන දැනුම් මට්ටම අනුව අපේ තියෙන අවශ්‍යතාවය මත මේක වෙනස් වෙනවා. එහෙනම් ඔබගේ ජීවිතේ ඔබ සතුට වෙන ස්ථානේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. එසේ සංසන්දනය කරන්න ගියාම තමයි ඖෂධි ඔයි කියන අසතුට කියන පැත්තට ඔබ යොමු වෙන්නේ. දැන් ඔබ ආයතන වල වැඩ කරන විදිහට ඔබ දන්නවා හරි අමාරුයි මේක සංසන්දනාත්මකව බලාගන්න. හැමෝම උත්සාහ කරනවා ආරයව පරය ඉදිරියට යන්න. තාරයට වැඩිය මම හොඳ වැඩක් කරනවා කියලා. එතන මම යාට වැඩිය වෙන්දර වැඩිය ලස්සනට අඳින්න ඕනේ. මම යාට වැඩිය සතුටින් ඉන්න ඕනේ. එයා ගත්තේ වාහනෙට වඩා ඊට වඩා හොඳ වාහනයක් මම ගන්න ඕනේ. මෙන්න මේ කියන සාධක නිසා අපි හුඟක් වෙලාට මේ සතුට කියන සාධකය අසතුට කියන පැත්තට පෙන්නනවා. අපි ගත්තොත් එම ආයතන වල රැකියාව සම්බන්ධයෙන් තියෙනව සතුටුභාවය. සාමාන්‍යයෙන් සමීක්ෂණ වාර්තා පෙන්නනවා 70%කට වැඩි පිරිසක් මේ මුළු ලෝකෙම සතුටින් නෙමෙයි තමයි වැඩ කරන ආයතනය තුළ. මේකට හේතුව වෙලා තියෙන්නේ ඔවුන් සංසන්දනාත්මකව බලනවා අනිකුත් සේවකයන්ට සාපේක්ෂව මා ගාව තියෙන කුමක්ද කියලා. එහෙනම් ජීවිතේ ඔබ හොයාගෙන යන්නේ සතුට නම් ඔබට අවශ්‍ය සතුට කියන මේ අකුරු තුන නම් ඒ වෙනුවෙන් ඔබ බලන්න ඔබගේ තියෙන මට්ටම කුමක්ද කියලා. ඔබ පාපැදිය ගමන් කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන් සතුටින්. ඔබ සාමාන්‍යයෙන් බස් රථයක ගමන් කරනවා වෙන්න පුළුවන් සතුටින්. ඔබේම පෞද්ගලික වාහනකින් යනවා වෙන්න පුළුවන් ඔබ සතුටින්. එහෙනම් ඔබ සතුටින් ඉන්නවා නම් ඔබ ඉන්න විදිය අදාළ නැහැ. මොකද මේක ඇඟ ඇතුලෙන් සිදුවෙන ක්‍රියාවලිය. ඔයා ධනවත්ම පුද්ගලයෙක් වුණත් ඔයා ආහාර ගත්තොත් ආහාර ඇඟ ඇතුලේ තියාගන්නේ පැය 24යි. ඒ ආහාර අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඉතුරු ටික එළියට එනවා. ඔයා ධනවත්ම පුද්ගලයෙක් වුණත් ඔයා බොන වතුර ඇඟ තියාගන්නේ පැය 4ක් පමණයි. ඒ අවශ්‍ය ප්‍රමාණය තියාගෙන ඇඟ නැවත එළියට දානවා. ඔයා මේ ලෝකෙ ඉන්න ධනවත්ම පුද්ගලයා වුණත් ඔබ හුස්ම ගත යුතුයි. ඒ උස්ම තප්පර කිහිපයයි තියාගන්නේ ඒ නැවත පිටට දෙන වශයෙන්. එහෙනම් සතුට කියන සාධකයත් එහෙමයි. බැංග ඇතුලෙන් ක්‍රියාත්මක වෙන එකක් නිසා
ඔබ අනිවාර්යයෙන්ම ඔබ මොන විදිහේ මොන ස්ථානයේ රැඳිලා හිටියත් ඔබ ඇඟ ඇතුලේ මේක ක්‍රියාත්මක කරන නිසා මේක සමානයි. එම නිසා ඔබ ඉන්න ස්ථානය, ඔබ රැඳිලා තියෙන ස්ථානය, ඔබගේ තියෙන මුදල්, ඔබගේ තියෙන වටපිටාව ඔය සාධක බලපාන්නේ නැහැ ඔය සතිය සතුට කියන කාරණාවට. එම නිසා අද දවසේදී හිතන් හිටියා නම් මම අසතුටින්, මට ඒක නැහැනේ, ඇයි මට ඒක යන්න බැරුව ගියේ, ඇයි මං ඒ වගේ වැරද්දක් කරේ, එමෙතන මට තව ඉගෙන ගන්න තිබ්බනේ, මට තව සල්ලිඩියක් හොයාගන්න තිබ්බනේ, එහෙම තිබ්බනම් මට සතුටින් ඉන්නවනේ කියලා හිතනවට වැඩිය ඔබ හිතලා බලන්න ඔබ ඉන්න ස්ථානය කොහොමද කියලා. එම ස්ථානය අනුව සතුට වෙන්න පුරුදු වෙන්න. ඒ මොකද ඕනම ස්ථානයකදී මේ සතුට කියන සාධකය ගේන්න පුළුවන්. ඒම නිසා ඔබ ඉන්නේ පැල්පතද, ඔබ ඉන්නේ මහා විශාල මන්දිරයකද වෙන්න පුළුවන්, ඔබ ආයතනයේ ඉතාම සුළු වැටුමක් වෙන්න පුළුවන්, විශාල වැටුමක් වෙන්න පුළුවන්. සතුට කියන සාධකය ඇඟ ඇතුලේ නිර්මාණය වෙන නිසා, එම සාධකය නිර්මාණය කිරීම ව්‍යාජව කළ නොහැකි නිසා ඔබට පුද්ගලයා මත මේක වෙනස් වෙන්නේ නැහැ. මේක ඔබ දන්නා වූ ඒ මතය මත ඔබගේ සතුට ඉදිරියට එනවා. එම නිසා ජීවිතේ සතුටින් ඉන්න, සතුටින් ඉඳීම අත්‍යවශ්‍යම සාධකයක්. ඒ සඳහා ඔබ ඔය කියපව කාරණාව සිද්ධ කරන්න. එම නිසා අපි කාල වේලාවත් එක්ක ඉස්සරහට කතා කරමු මේක රඳව ගන්න කුමක්ද සිද්ධ කළ යුත්තේ කියලා. එහිදී විශේෂයෙන් අද දවසේදී සතුටෙන් නැති අයට සතුටට එන්න තමයි මම කලින් සාකච්ඡා කරේ. හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඔෂදී අපි සතුටින් හිටියා. එදා අපි සතුටින් හිටියා. ඒ දවස්වල සතුටින් හිටියා. ඒ කාලේ සතුටින් හිටියා. අද කාලේ සතුටින් නැහැ කියන එක අපි ඒ සාකච්ඡා කරමු. ඔව්. දැන් සතුටින් ඉන්නවා කියලා කියන්නේ මුදල් නෙමෙයි. අපි අර කතාවට කියන සල්ලි නෙමෙයි. සල්ලි කියලා කියන්නේ සතුට නෙමෙයි. සල්ලි තිබුණා, මුදල් තිබුණා කියලා එතන සතුටක් තියනවාද කියන කාරණාව පිළිබඳව දෙපාරක් හිතන්නට ඕනේ. අපි යම් කිසි ආකාරයකට මේ අදහසක් ගන්නට පුළුවන්, උදාහරණයක් ගන්නට පුළුවන්. සල්ලි වැඩියෙන් තියෙන කෙනා, එහෙමත් නැත්නම් මේ ලොකු තනතුරක් තියෙන කෙනා රැකියාවේ, ඔහු තමයි මේ ලෝකේ ඉන්න සතුටින් ඉන්න පුද්ගලයෝ වන්නේ කියලා. නමුත් ඒක එහෙම නැහැ. ඒ ශෛලිය වෙනස් නේද? අපි කොච්චර දුප්පත් වුණත්, දුප්පත් පැල්පතේ හිටියත් සන්තෝෂේ තියෙනවා, සතුට තියෙනවා. ඉතින් මේක විවිධාකාරයි පුද්ගලයන්ට. මේ සල්ලි වලට ගන්න බෑ කියන එකේ හේතුව අර මම කලින් කියපු සාධකේ. ඒකෙන්ද මේ ඔබ කිව්වා මේ මේ සතුට කියන්නේ සල්ලි නෙමෙයි කියලා. ඇයි එහෙම නෙමෙයි කියන්නේ? සල්ලි වලට ගන්න බැරි නිසානේ. ආදරය කියන්නේ සල්ලි නෙමෙයි. සල්ලි වලට ගන්න බැරි නිසා තමයි මේ සල්ලි නෙමෙයි කියලා කියන්නේ. නැත්තම් මේ සල්ලි නෙමෙයි කියන්නේ අර්ථය ඒකයි. එයි මම එහෙම කිව්වේ. දැන් ඔයා දන්නවා මම කලින් කිව්වා, දැන් ඔබ කෑම ගත්තම පැය 24ක් යනවා මේක දිරවන්න. දැන් මේක සල්ලි වලට ගන්න බෑනේ. ඔව්. ඔබ කන කෑම මොකක් වෙන්න බලුවා. මේ පැය 24 යනවා. ඔබ බොන වතුර ප්‍රමාණය ඔබට සල්ලි තිබ්බා කියලා පැය දෙකෙන් ඔබට නැවත එළියට ගන්න බෑ. ඔබ ගන්න උස්ම ඔබට සල්ලි තිබ්බා කියලා ඔබට වැඩි වෙලාවක් රඳවගෙන ඉන්න බෑනේ. ඔබ ගන්න උස්ම ඔබට ඒ ක්‍රියාවලිය වෙනවා. එහෙනම් මේ සතුට කියලා කියන්නේ මේ ඇඟ ඇතුළේ වෙන ක්‍රියාවලිය. ඒ ඔබට මිලදී ගැනීමට නොහැකි නිසා සල්ලි කියන්නේ සතුට නෙමෙයි කියලා තමයි ඔබ කියන්න උත්සාහ කරන්නේ. ඔව්. සල්ලි කියන්නේ සතුට නෙමෙයි. මම තවසරයක් කිව්වා. ඉතින් මේ අමාරුවෙන් අපි එකතු කරගන්න සතුට ජීවිතේ නොයෙකුත් දේවල් කැප කරලා අවසානයේදී ළඟා කරගන්න සතුට කොහොමද හේමන්ත පීරිස් මහත්මයා අපි රැකගන්නේ? අපි මොකද කරන්න ඕනේ සතුට හැමදාම රඳා පවත්වා ගන්න? ඒක මම හිතන්නේ අපිට විශේෂ ගුණාංගයක් තියෙන්නට ඕනේ. අනිවාර්යයෙන්ම විශේෂ ගුණාංගයක් තියාගන්න, නැත්නම් සතුට හැමදාම තියාගන්න වෙන්නේ නැහැ අපිට. ඔව්. එකම ගුණාංගය අවශ්‍ය වන්නේ. ඔව්. අර මං හරිම පහසු එකම ගුණාංගයයි. අර කලින් කියපු ගුණාංගය තමයි. ඒ තමයි සීමාව කුමක්ද කියලා ඔබට සොයා ගන්න පුළුවන් නම්, එම සීමාව අර කෙස් ගහක වෙනස වගේ වෙනස. මේ සීමාව ඉක්මවා යන්නේ නැත්නම් මං හිතනවා අවශ්‍යයි ඉතමත් පහසෙ මේ සතුට සදාකල්ම තියාගන්න පුළුවන්. ඔබ අරගෙන බලන්න අසතුටට පත් වෙච්ච සියලුම දෙනා. ඔව්. සතුට නැහැ කියන සියලුම දෙනා ඔය කියන සීමාව ඉක්මවා ගියේ. ඇයි අපි ඔබ අසතුටේ? අරත් අපි කතාවට කියන ඔබ දුක් වෙනවා, ඔබට සිරප්පු දෙකක් නැහැ කියලා. ඔබ දුක් වෙනවා, ඔබේ පහවානිය කියලා හරි නැහැ කියලා. ඔව්. ඔබ දුක් වෙනවා, ඔබේ සපත්තු දෙක හරි නැහැ කියලා. හා අසතුටුයි ඔබ. ඔබ හිතලා බලන්න කකුල් නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නේ. ඔවුන් එතකොට හිතන්න ඕනේ කුමක්ද? ඒතර ඔවුන් සතුටින්ද? ඔබ මේ සපත්තු දෙකක් නැහැ කියලා ඔබ අසතුටින් නම්, කකුල් දෙක නැති මිනිස්සු සතුටින්ද ඉන්නේ කියන සාධකය ඔබට තමත් පැහැදිලි. ඒතර මේ මම කියන්න උත්සාහ කරේ ඒකයි. ඔබ අසතුටින් කියලා ඉන්න අයට, මේ සතුට රඳව ගන්න බෑ කියලා හිතන අයට
තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඔවුන්ගේ මේ සීමාව. කොයි සීමාවෙ ඉඳන්ද ඔබ කියන්නේ? මට හොඳම එක නැහැනේ කියන්නේ මොන සීමාවෙ ඉඳන්ද ඔබ? ඔබ කොහොමද කියන්නේ ඔබට හොඳම එක නැහැ කියලා? ඔබට ඒක කියන්න බෑ. මගේ වැටුප තමයි අඩුම වැටුප කියලා ඔබ කියන්නේ කොහොමද? වැටුප නැතුව මිනිස්සු වැඩ කරන්නේ. වැටුප නැති මිනිස්සුන්ට කියන්න බෑ. මට තමයි මේ මං කෑම එකට විතරයි වැඩ කරන්නේ. මොකද කෑම නැති මිනිස්සු ඉන්නවා. රැකියාවක් නැති මිනිස්සු ඉන්නවා. ඔබට කියන්න බෑ මං අසතුටෙන් ඉන්නේ මට රැකියාව නැහැ කියලා. නැත්නම් මා කරන්නේ සුළු රැකියාවක් කියලා. මෙන්න මේ සීමාව හඳුනා ගත්තා නම් ඔබ ඔය කියන ප්‍රශ්නෙට පිළිතුර ලැබෙනවා. ඒ තමයි මේක රඳව ගන්න කොහොමද කියලා. එතකොට මේ රඳව ගන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ඔබ ඔබගේ සීමාව කුමක්ද? ඔබ සතුටුයි කියන හොයන සීමාව, ඔබ සීමා ඉරක් ගහලා එතන නැවතීමේ ලකුණක් තියාගන්න පුළුවන් නම් මම එතනින් එහාට යන්නේ නැහැ. මොකද එතනින් එහාට ගියොත් වෙන්නේ මම හිතන්නේ නැති වෙලාවක මේක අසතුටුපත් වෙනවා. එම නිසා මේක රඳව ගන්න ඔබ අනිවාර්යයෙන්ම ඔබේ උදාහරණයක් අපි යමු. දැන් ඔබෙන් ඇහුවොත් මම මෙහෙම ප්‍රශ්නයක් මම ඔබෙන් ප්‍රශ්න අහලා වාසලන කරනවා වැඩි. අර මම කන්දරන්තේම දැකලා තියෙනවා මේ මේ පාසල් වලින් දැන් අපි කියනවා මේක මේ get togethers කියන්නේ මත අපි කියන මේ විශේෂයෙන්ම මේ මොකද ඒකට කියන්නේ all boys නැත්නම් all girl මම හිතන්නේ මේ මේ ගොඩක් දේවල් තියනවා ඔය පාසලෙන් පාසලෙන් ඔබ හැරුණාට පස්සේ පාසල් කාලෙන් ඔබ හැරුණාට පස්සේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යනේ ආදි ශිෂ්‍යයන්ගේ get together නැත්නම් උන්ගේ සුවද හමු පවත්වනකොට මේ හැමෝම කියන අය තමයි අපේ කාලේ තමයි හොඳම කාලේ. හොඳම කාලේ. හොඳම කාලේ. මේ හැමෝම මට ඇහිලා තියෙනවා අපි ගියේ පාසල් ගියේ කාලේ තමයි හොඳම කාලේ. දැන් දැන් මමත් පාසල් ගිහිල්ලා එළියට ඇවිල්ලා වසර ගණනාවක් ඉන්නවා. නමුත් හැමෝම අපේ මිත්‍රයෝ කියන අපි ගියේ කාලේ තමයි හොඳ. දැන් අපෙන් පස්සේ ආපු අපේ පහළ ඉන්න අපේ මිත්‍රයෝ කියනවා ඌ කියන්නේ අපේ කාලේ තමයි හොඳම. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ. මම අවසන් වරට හොඳම උත්සවයක් හොඳම get together එකක් දැක්කේ අපේ කාලේ. ඊට පස්සේ දැක්කේ නෑ. දැක්කේ නෑ. දැන් ඊතන දිහා ගිහලා පාසල් කාලේ ගැන. මොකද ඒ කාලේ ගැන කතා. කියන්නේ අපි පාසල් යන කාලේ තමයි හොඳම කාලේ. ඒ කාලේ අපි ගත්තේ ඒ අපි කාලේ ඒ කාලේ අපි පාසල් යද්දි තිබෙ සතුට. එහෙම තමයි කියන්නේ. එතන මම කියනවා කියන උසහ ගන්න එකයි. දැන් හැමෝම ඕක කියනවා. හැමෝම කියන්නේ අපි පාසල් ගිය කාලේ අපි පාසල් ගිය අපි ගිය පාසල් කාලේ. එතකොට බැලිනම් මේ හැමෝම ඒ කිනා කාලේ සතුට වෙලා තියෙනවා. මොකද මේක මයින්නේ ඔය කිනා අපි දැන් සූදානම් නැහැ. ඒ කියන්නේ දැන් උගක් අය මට හම්බෙලා ඉලා කියන මේ අපේ කාලේ අපිට ලැබිච්ච දේවල් අද කාලේ ළමයිට නැහැනේ. හා ඒ කාලේ අපි ගියේ පයින් ගියා පාසල තිබ්බා ගහකොළ තිබ්බා. ඒක නැහැනේ මේ දැන් දරුවන්ට. දැන් දරුවෝ පාසල් ඇත්තටම මේ මේ සතුටින් නෙමෙයි යන්නේ. දැන් එතනදී පොඩි තර්කයක් ගොඩනගන්න පුළුවන්. අද කාලේ දරුවෝ එතකොට සතුටින් නෙමෙයි. අද කාලේ පාසල් යන මේ මා කියන මිලියන 4ක් විතර දවසල් දරුවෝ සතුටින් නෙමෙයි දෙන්නේ. දැන් අපිට එහෙම කියන්න බෑ. මොකද අපි කා ඒ කාලේ සතුටුනේ අපි වෙන විදියට. ඔබ පයින් ගිහලා සතුට වෙන්නේ නැති. ඔබ පාසල ගිහිලා ගහකොළ ඒකට ආදරය කළා ඔබ සතුට වෙන්නේ නැති. අද දවසේදී අපිට කියන්න බෑ ඔබ අද දවසේදී ඔබේ දරුවා සතුටින්. ජංගම දුරකථනය ඌ අතර ගත්තම සමහර කාලේ ඌගේ සතුට එතන වෙන්න පුළුවන්. ඔබගේ කාලේදී ඔබට කියන්න බෑ ඔබ සතුටින් නෙමෙයි කියන්නේ. මොකද හේතුව වෙලා තියෙන්නේ ඔබේ කාලේ ජංගම දුරකථනය තිබුණ නැහැනේ. ඔබ පාසල් යනකොට. නැහ අද කාලේ ඔබගේ දුව පුතාට ඔබ ජංගම දුරකථනය දීලා තියෙනවනේ. එතකොට ඔබට කියන්න බෑ අපේ පාසල් යන කාලේ අපිට ඕවා තිබුණ නැහැ. අපි ඒක නිසා පයින් ගියේ. ගහකොළ අපි යනකොට තිබ්බා. අපි යනකොට අපි පාසලේ ගිහිල්ලා විනෝදාංශ කරා, ක්‍රීඩා කරා. දැන් දරුවන්ට ඒක නැහැ නේ කියන්නේ. ඒක නැහැ කියූ පළියට දැන් දරුවෝ සතුටින් නෙමෙයි කියන සාධකෙට ඉන්න බෑ. අනිවාර්යයෙන්. මම කියන්නේ උත්සාහ කරන්නේ ඒක. දැන් කියන දරුවොත් ඔවුන් සතුටින් ඉන්නේ. ඔබ දරුවන්ගෙන් අහලා බැලුවම දරුවෝ සතුටින් ඉන්නවා. ඔන්න සතුට තෝරා ගන්න විදිය සහ සතුට සතුට වෙන ආකාරය විවිධ වෙන්න පුළුවන් නේද? එහෙම අනිවාර්යයෙන්. මොකද හේතු වෙලා තියෙන ඒ තියෙන වටපිටාව විදිහ. ඒකයි මම කියන්නේ මේ සතුට කියන එකද ඔබ සීමාවක් දාන්න ගියොත් එහෙම ඔබට වැරදෙනවා. ඔබට අවශ්‍ය කරන සීමාව ඔබ රැඳෙන්නේ. ඒක තමයි ඔෂධි වාගේ සතුට. මේ මගේ සතුට. එතකොට මගේ දැන් මෙහෙමනේ දැන් ඔයා උදේට කාපු කෑම නෙමෙයි ඔෂධි මම කන්නේ. ඒවා උදේට කන්නේ වාගේ සතුට වෙන්නේ. ඔයා උදේට ඔයාට ඕන දේ තෝරා ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් මටත් අයිතිය තියෙනවා මා කැමති දේක් කාලා සතුට වෙන්න. ඉතින් මෙන්න මේක තමයි සතුට කියලා කියන්නේ. එතකොට මේක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේක වෙනස් වෙන්නේ මේ සීමාව හඳුනා ගත්තම. ඔයා උදේට කාපු දේ මමත් හොයාගෙන ගිහිල්ලා ඒකම මම කන්න ඕනේ කියලා හිතුවොත් ඔන්න ප්‍රශ්නයක් එනවා. මොකද මම එතකොට අසතුටටපත් වෙනවා.
ඇයි මට කරන්න බැරි දෙයක් තමයි මම කරන්න උත්සාහ කරේ. ඔයා මිල අධික කෑමක් ආහාරයට ගත්තොත් මං ගාව මුදල් නැහැ. නමුත් මං ඔයා සතුටු වෙච්ච විදිහට මම සතුටු වෙන්න ගිහිල්ලා මම ණය මුදලක් කරගෙන ගිහිල්ලා තමයි කෑම කන්නේ. හරි. එතන ඔයා සතුටු වෙන විදිහට මම සතුටු වෙන්න උත්සාහ කරනවා. ඒ අතර යම් කිසි ආකාරයකින් ප්‍රතිවිරුද්ධතාවයක් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔන්න මං සතුට කියන එකට වෙලා දැන් මං ණය වෙච්ච නිසා මොකද වෙන්නේ? ඔන්න මං ඊටමත් ඉක්මනින් අසතුටුටපත් වෙනවා. ඒක තමයි ඔයා කියන්නේ උත්සාහ කරන්නේ මේක රඳව ගන්න කොහොමද කරන්නේ? රඳව ගන්න නම් මේක ඔබගේ අතින් මිස් වෙන්නේ නැතුව යන්න නම් එමෙත ඔබගේ අතින් අත්හැරෙන්නේ නැතුව යන්න නම් ඔබ මේ රැඳිලා තියෙන සීමාව කුමක්ද කියලා හරියට තේරුම් ගන්න. ඔබට දරන්න පුළුවන්, ඔබට සතුටු වෙන්න පුළුවන් සීමාවේ රැඳෙන්න තව කෙනෙක් එක්ක ඔබ සංසන්දනාත්මකව යන්න එපා. එසේ ගියොත් ඔබට මේ කියන සතුට රඳව ගන්න බැරුව යනවා. එහෙනම් සතුට කියන එක තියෙන්නේ ඔබ තුළයි. ඔබගේ ඒ පද්ධතිය තුළයි, ඔබගේ මේ ඇඟ තුළයි. මේ තුලින් ඔබ ලබා දෙන්නා වූ සතුට ඔය කියන ආකාරයට සතුට කියන සාධකයේදී රඳව ගන්න නම් ඔබ කළ යුත්තේ එකම දෙයයි. ඒ තමයි ඔබගේ සීමාව පැහැදිලිව සටහන් කරගන්න. එම සීමාවේ රැඳෙන්න, එම සීමාවේ රැඳුණොත් ඔබට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම මේ ලංකාව වගේ රටවල්, දකුණු ආසියානු රටවල් වල මේ තියෙන සංස්කෘතිය, ආගම, දහම, මේ තියෙන ඉතිහාසය නිසා අපි සමහරක් වෙලාට මේ සතුට කියන සීමාව වෙනත් ආකාරයකින් දකිනවා. උදාහරණයක් විදිහට මේ අපි ගත්තොත් මේ දරුවෝ වෙනුවෙන්ම දෙමව්පියෝ කැප වෙනවා. හා ඔවුන් විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ එතනින් එහාට තමාගේ සතුට ඔවුන් ඒ වෙනුවෙන්ම කැප කරනවා. නමුත් විදේශ රටවල අපි ගත්තොත් එහෙම නැහැ. ඔවුන් දරුවෝ යම්කි සීමාවක් ආවට පස්සේ ඔවුන් නිදහස දීලා දරුවෝ දරුවන්ගේ පාඩුවේ අධ්‍යාපනය කරන දෙමව්පියෝ දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන්. එතන මේ කියන්නේ සීමා දෙකක් මම කියන උත්සාහ කරේ. එතනදී ඔබ දුකටපත් වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔබේ සීමාම ඔබ ඉක්මවා යෑම නිසා. සීමාව ඉතාමත් පැහැදිලි කරගන්න, ඔබට මේක අත්හැරෙන්නේ ඔබ රඳව ගන්න කියලා ඔබ ඇසුවා වගේ අලුතෙන් දෙයක් කරන්න දෙයක් නැහැ. එකම දෙයක් කරන්න තියෙන්නේ ඒ දේ තමයි සීමාව කුමක්ද කියලා හඳුනා ගන්න. එම සීමාව තුර ඔබට රැඳෙන්න පුළුවන් නම් මං හිතනවා ඉතාමත් පහසුවෙන් ඔබට සතුට කියන අකුරු තුන ජීවිතේ එකතු කරගත්තා වගේ අවසානයේ දක්වාම දිගින් දිගටම මේ සතුට තියාගන්න පුළුවන්. මේ සඳහා ඔබ සාමාන්‍ය සත්‍ය තේරුම් අරගෙන සාමාන්‍යයෙන් ඔබට මේක කරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා මේක ඉතාමත් පහසුවෙන් රඳව ගන්න පුළුවන් කියලා. හැබැයි මෙතනදී පොඩි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. අපේ මනස දියුණු කරගෙන නැහැ, අපේ ආකල්ප දියුණු වෙලා නැහැ, අපේ හැකියාවන් දියුණු වෙලා නැහැ, අපේ සිතුවිලි දියුණු වෙලා නැහැ මේ සතුට කියන සාධකයට සීමාව දාන්න. ඒ නිසා තමයි ඔෂදී මෙහෙම 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 අපේ සීමාව ඉදිරියට යන්න. ඔහොමම ගිහිල්ලා අවසානයේ කුමක්ද වෙන්නේ අපි හිතන්නේ නැති මොහොත. උදාහරණයක් ගමු. ඔබ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් ඉතාමත් අධික ලෙස ඔබ මහන්සි වෙනවා. ඔබ නියම වෙලාවට කෑම ගන්න නැතුව මහන්සි වෙනවා. ඔබගේ පවුල වෙනේ සතුට වෙන්නේ. ගිහිල්ලා ගිහිල්ලා කුමක්ද වෙන්නේ? ඔබ මුළු පවුලම අසතුටටපත් වෙනවා. ඔබ අසනීප වෙන්නේ. ඔබ අසනීපුනේ ඇයි? ඔබ නිසියාකාරයෙන් කෑම නොගැනීම, ඔබගේ ඇඟට අවශ්‍ය කරන ඒ කියන ආකාරයට ඒ නිින්ද ලබා නොදීම, ඔබ අධික ලෙස මහන්සි වීම. හැබැයි මේක උනේ ඇයි? සතුට කියන සීමාවට යන්නේ කියලා. නමුත් ඔබ නොසිතන ආකාරයක මුළු පවුලම අසතුටටපත් වෙන්න පුළුවන් ඔබට යමෙහිකින් සමාන කරදරයක් වුණොත් එහෙම. එම නිසා අනිවාර්යයෙන්ම මේ සීමාව ඔබට රඳව ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ හරියට හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් හැමෝම උත්සාහ කරන්නේ මහා කෝටිපතියත් අවසානයේ ගිහිලා නැවතෙන්නේ සතුට කියන අකුරු තුන. දුප්පත් කියලා අපි කියන පුද්ගලයා අවසානයේ හොයන්නේ මේ සතුට තුල. මේ සතුට ඔබට ඔබගේ ජීවිතේ හමුවන තැන ඔබට රඳව ගන්න පුළුවන් නම් ඔබ කියන සිනහව, එතන මේ මම කියන මේ සතුට, එහෙම නැත්නම් අපි කියන මේ ව්‍යාජ නොවන සිනහව ඇඟ තුලින් නැත්නම් අපේගේ සතුට තුලින් මතු කරලා සිනහ වෙන්න පුළුවන් නම් අපි හැමෝටම මම හිතනවා ඒක තමයි අපි හොයන සතුට, අපි හොයන සිනහව කියලා. ඒසයි ව්‍යාජෙන් තොර එහෙම නැත්නම් නිර්මාණය කරන නැති අපි තුලින්ම නිර්මාණය වෙන ඇඟ ඇතුලෙන් එළියට එන සැබෑ සතුටක් සඳහා අපට යන්න පුළුවන් නම් ඔබේ ජීවිතේ අර අපි මෙම වැඩසටහන් මාලාව තුලින්ම කතා කරන සාර්ථකයි කියලා කියන්නේ. නැත්නම් සාර්ථකයි කියලා කියන එකට තව වචන තමයි සතුටින් කියන එක. සතුටින් එන්නේ නම් මං හිතනවා ඔබ ඔබගේ ජීවිතේ සීමාව තේරුම් ගත්තොත් ඉතාමත් පහසුවෙන් ඔබට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඔව්, ඔබේ ජීවිතේ ඔබ හොඳින් ඔබේ සීමාවන් වටහා ගන්න, සීමාවන් තෝරා ගන්න,
එතකොට මං හිතන්නේ ඔබේ සිනහව සහ සතුට කියන සාධක දෙක ඉතාමත්ම හොඳින් රැකගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියට පාත්වාගෙන යාමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අපි බොහෝ දේවල් කතා කරා, සතුට සහ සිනහව පිළිබඳව බොහෝ දේවල්. ඉතින් හේමන්ත පිරිස් මහත්මයා, අපේ Facebook ලිපිනේ ඔබගේ මතක් කරමු. ඔව්, මම සෑම සතියකම මතක් කරනවා වගේ හේමන්ත පිරිස් කියන පෞද්ගලික ලිපිනයට එන්නත් පුළුවන්. ඒ වගේම HP sir කියන පිටුවෙන් ඔබට යම් කිසි ආකාරයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. ඔය කියන අංශ දෙක ඔස්සේම ඔබගේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න, අපි සූදානම් ඔබට ඒ සඳහා අවශ්‍ය කරන පිළිතුරක් තියෙනවා නම් ලබා දෙන්න. ඉතින් අපි බොහෝ දේවල් කතා කරා සිනහව සහ සතුට පිළිබඳව. ඉතින් හේමන්ත පීරිස් මහත්මයාද ඔබත් එක්ක මේ කතා බහ කරා වගේ. ඉතින් අද හොඳම දවස වැඩසටහනෙන් අපි ඔබේ සිනහව, ඔබේ සතුට ගැන තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මං හිතන්නේ ඔබේ ජීවිතයේ සිනහව සහ සතුට තවත් වැඩි දියුණු කරගන්න සහ රඳා පවත්ව ගන්න මං හිතන්නේ අද ඒ සිනහවට ඒ සතුටට බොහෝ කරුණු කාරණා තව තවත් එකතුනා. ඉතින් ඒක නිසා ඔබේ ජීවිතයේ මං හිතන්නේ ඉදිරි සතිය, ඉදිරි මාස, ඉදිරි අවුරුද්ද, ඉදිරි ජීවිතේ හැමදාමත් සිනහවෙන් සතුටෙන් ගත කරන්නට කරුණු කාරණා ගොඩාක් එකතුනා. ඒ වගේම තමයි එක සාධකයක් තමයි බලපෑවේ නේද? ඒක මේක සාධකයයි තියෙන්නේ. ඉතින් ඒදී හරියාකාරව ඉෂ්ට කරගත්ත ජීවිතේ හැමදාමත් සතුටින් තියෙනවා. ඉතින් අද වැඩසටහනින් අපි සමගින යන්නයි සූදානම් වෙන්නේ. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා POTV හරහා සහ Dialogue TV හරහා අපිත් එක්ක එකතු වෙලා හිටි ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට. ඒ වගේම Facebook හරහා අපිත් එක්ක එකතු වෙලා හිටි ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. හේමන්ත පීරිස් මහත්මයා, ඔබට ආයුබෝවන් කියලා සම්බුදම් වෙනවා. වගේම අද අපේ මැදිරියට පැමිණියාට ඔබටත්ම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලබන සතියේ තවත් අලුත් මාතෘකාවකින් තවත් අලුත් දේවල් ගොඩක් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් සමුගෙන යනවා මේ සුභ සන්ධ්‍යාවේ. තවත් වෙලා තිබෙනවා ඔබට ඔබේ කටයුතු කරගන්න ඉතාමත් සාර්ථකව. එහෙමනම් අපි ලබන සතියේ නැවතත් අද හොඳම දවස් වැඩසටහනෙන් තවත් හොඳම දේවල් කතා කරන්න අපි මුණගැහෙමු.